හිතවත් මිට්ටුර. දවසින් දවස මේ රට බල්ලට යනවා. බල්ලු පාලනීට එනවා. මිට්ටුරනි අනිත් කාරණිය තමයි සාමාන්‍යයෙන් යකාගේ හැටියට තමයි භවන හැදෙන්නේ. අපේ රටේ මේ වගේ පාදක සමාජයක් විහිවීමේ වගකීම එක් පැත්තකින් දේශපාලුව වගේම කලාකාරියොත් බාරා ගන්න වෙනවා. මොකද ලෝකයේ දියුණුවේ සම්මත හැම රටකටම ඒ රටට ආවේණික වෙච්ච කලාවක් සාහිත්‍යයක් තිබෙනවා. ඒ රටට මඟ පෙන්වන කලාකාරයෝ ඉන්නවා. හැබැයි අපේ රටේ ධර්මසිරි බණ්ඩාරනායකලා කපුගේලා වගේ කිහිප දෙනෙක් අරුණට පස්සේ මේ රටේ බිහි වෙලා තියෙන බහුතරයක් දෙනා කාලකන්නේ. කලාව විකලාවක් කරගෙන කලාව බඩගෝස්තරයක් කරගෙන ඉන්න හැතිකරය. මේනුත් විශේෂයෙන්ම සමිතට හම්බෙන මුල් තැන. පෞගේ කාලේ අවුරුදු 10ක් විතර මේ රටේ හිටපු එපා කරපුම පුද්ගලෙක් වෙන ජොන්ස්ටන් සමග හොරට läගලා අවසානයේදී කොල්ලෙකුත් බිහි කරලා තමයි එය නැවතුනේ. හැබැයි ඒ විදිහට ඒ දරුවා වදන්න ගියේ ආශ්‍රියකට. ඒ වැදුම් ගෙදර බිල ගෙව්වේ අපේ සල්ලි වලින් ජොන්ස්ටන්. ඉතින් මිත්‍රෝනි මෙන්න මේ වගේ තක්කඩි පවුලක අමුතුම සිද්ධියක් දැන් සිද්ධ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම පහුගිය දවස්වල අපි දැක්කා සමිත ප්‍රසිද්ධයේ කියලා තිබුණා තමන්ගේ අලුත්ම ප්‍රේමවන්තයා ගැන. විශේෂයෙන්ම මේ ප්‍රේමවන්තයා සමග දැන් ඇය විවාහ වෙලායි ඉන්නේ. හැබැයි අරුම පුරුම දෙයක් මේකේ දර සිද්ධ වුණා. ඒ තමයි සමිතගේ පොඩි කොල්ලගේ වයස අවුරුදු 20යි. සමිත බැඳලා ඉන්න කොල්ලගේ වයස අවුරුදු 24යි. ඒ වගේම සමිතගේ වයස අවුරුදු 48යි. මිත්‍රෝනි ඒ කියන්නේ මේක හරි ලස්සනට එක්තරා පුද්ගලෙක් Facebook ගුණිමේ සඳහන් කරනවා. ඒ කියන්නේ සමිතට අවුරුදු 24 දී තමන්ගේ කොල්ලා හම්බ වෙනකොට කොල්ලගේ තාත්තට වයස අවුරුදු 4යි කියලා. මිත්‍රෝනි සමිතල වගේ අම්මන්ඩිලා මේ විදිහට කටයුතු කරන්නේ අපේ රටේ බරපතල ලෙස සමාජයේ අනතුරකට තල්ලු කරලා. අපේ රටේ සාමාන්‍යයෙන් තියෙනවා හනි ඩැඩි කියන එක. එහෙම නැත්නම් නාකි මලමාලියෝ කියන සංකල්පය. හැබැයි නාකි මනමාලියෝ කියලා අපේ රට මෙතෙක් අහලා තිබුණේ නැහැ. හැබැයි දියුණු ධනපති රටවල් වල විශේෂයෙන්ම ගැහණු යනවා අප්‍රිකා වගේ රටවල් වලට කොල්ලෝ ගන්න. විශේෂයෙන්ම එය අර පිරිමි ගණිකාවක් තෝරගෙන සතියක් දෙකක් ලිංගිකව සතුටු වෙලා ඔහු ඒ රටේ දාලා තමන්ගේ රටට යනවා. මේ වගේම දෙයක් තමයි අද සමිතක ගෙදර සිද්ධ වෙලා තියෙන්නේ. සමිත තමන්ගේ ඇඟ තලා ගන්න පොඩි කල්ලෙක් ගෙදර ගෙනත් තියෙනවා. හැබැයි ඒකට අමුතු ලස්සන සුන්දර කතා ටිකක් හදලා තිබෙනවා. මිත්‍රෝනි දවසින් දවස මේරට අර්බුදයකට යනවා විතරක් නෙමෙයි. මුම් මේ සෙල්ලම් කරන්නේ අපේ ලේමස් දහඩිය සමග. මොකද සමිතට වැඩි මේ පෝෂණය කරන්නේ නැත්නම් සමිතක ගෙදර නඩත්තුව දරන්නේ ජොනියා. ජොනියා මේ වියදම් කරන්නේ තමන්ගේ බාර් වලින්වත් රෙස්ටුරන්ට් වලින්වත් එහෙම නැත්නම් තමන්ගේ බඩු පොට් වලින්වත් එන සල්ලි වලින් නෙමෙයි. මොවුන් නඩත්තු කරන්නේ තමන් මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් විදියට හොරකම් කරන දේවල් වලින්. ඉතින් මිත්‍රෝනි කෙසේ වෙතත් ලංකා ඉතිහාසයේ අමුතුම දෙයක් මේ විදියට සිද්ධ වෙලා තියෙනවා පමණක් නෙමෙයි. පසුගිය දවස්වල හෙළි වුණ සමිතගේ විශේෂයෙන්ම අලුත්ම ප්‍රේමවන්තයාගේ අම්මට වඩා සමිත අවුරුදු දෙකක් වැඩිමල් කියන කාරණේ. ඒ කියන්නේ මිත්‍රවරුනි මේක අමුතුම ආකාරයේ සූත්‍රයක් තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. හැබැයි අපි පහුගිය කාලේ දැක්ක මානනී කසාද මැදලා සමහර වුන් ගොඩ යනවා. බොහෝ දිනෙක්ගේ මතය තමයි මේ නිශ්චිත මොහොතේ සමිතගේ කරේ නැගලා තවත් එකෙක් ගොඩ යන්න දරන උත්සාහයක් හැටියට තමයි මේ විවාහය හඳුන්වලා දීලා තිබෙන්නේ. තිමිස්ටෝර්නි කෙසේ වෙතත් දවසින් දවස රට පල්ලට යනවා. බල්ලු පාලනයට එනවා. ඊට අමතරව බල්ලන්ට සහ බැල්ලියන්ට කඩේ යන තවත් පිරිසක් නිර්මාණය වෙමින් තිබෙනවා. මිත්‍රෝර්නි මේ කාල කණික්‍රමය වෙනස් කරලා මේ රටට සැබෑ ලෙසම ආදරය කරන දැක්මක් තිබෙන සැලස්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මිත්‍රෝනි අර්ගලෙන්තර ජයග්‍රහණයක් නොවිතබව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.